ආයුබෝවන් හැම දිනෙකටම ලෝ වටා ඔබට වැදගත් නිවුස් නිරන්තරයෙන්ම රැගෙන එන අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඉතාලිය දෙසට. ඉතාලිය තුල අප්‍රේල් මාසයෙන් පසුව COVID-19 වෛරසයේ යම් තාක් දුරට පාලනය කරගන්න පුළුවන් වුණත් මේ වන විට එය ඉතාමත්ම දරුණු විදියට ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ හේතුව නිසා ඉතාලි අග්‍රාමාත්‍යවරයා විසින් රැස්වීම, ආපන ශාලා, ක්‍රීඩා සහ පාසල් ක්‍රියාකාරකම් සඳහා නව නීති රීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අවන්හල්, සමාජ ශාලා, එලිමහනේ සහ නිවාසවල සාද පැවැත්වීම තහනම් කර තිබෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක පුද්ගලයන් 6 දෙනෙක්ට වඩා සංග්‍රහ නොකරන ලෙසත් මංගල උත්සව සඳහා උපරිමයේ පුද්ගලයන් 30 දෙනෙක් බවත් නිර්දේශ කර තිබෙනවා. දැනටමත් ඉතාලිය තුල පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. හඳුන්වා දුන් නව නීතිය වෙන්නේ නිවසට අමුත්තෙක් පැමිණි විට නිවසේ සියලුම දෙනා මුඛ ආවරණ අනිවාර්යෙන්ම පැළඳිය යුතුයි. ඉතාලිය දෛනික ආසාදිතයන් පසුගිය සතියේ දෙගුණයක් වූ අතර මාර්තු මාසයෙන් පසුව පළමු වතාවට පසුගිය සතියේ සිකුරාදා සහ සෙනසුරාදා නව රෝගීන් 5000 සීමාව පසු කරා. කෙසේ වෙතත් ඉතාලිය පාසල් තවදුරටත් විවෘතව තබන අතර අධ්‍යාපන චාරිකා සහ විනෝද චාරිකා තහනම් කර තිබෙනවා. ඉතාලිය තුල ඔක්තෝබර් 14 වෙනිදා වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 365467ක් වෙනවා. ඒ වගේම මරණ 36246ක් සිදු වී තිබෙනවා. ඉතාලිය තුල 13%ක් තරම් ඉතාමත්ම ඉහළ මරණ ප්‍රතිශතයක් වාර්තා වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ කුවේට් රාජ්‍ය දෙසට. කුවේට් රාජ්‍ය මීට වසර කිහිපයකට පෙර සිටම විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා කප්පාදු කරන්න උත්සාහ කරා. ඒ අනුව කොරෝනා වෛරසය පැමිණීමත් සමග කුවේට් රජයේ ඉහළ තනතුරුවල සිටි විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කළා. මේ වන විට කුවේට් වෙළඳ අමාත්‍යාංශයට අයත් සමූපකාර සේවකයන් සේවයෙන් පහකර කුවේට් ජාතිකයන් යෙදවීමේ යෝජනාවක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් කුවේට් ගෘහාශ්‍රිත රැකියාවලට මෙයින් බලපෑමක් එල්ල නොවන බවයි සඳහන් වෙන්නේ. කුවේට් රාජ්‍යයේ මේ වන විට PCR පරීක්ෂණ 796760ක් අතුරින් ආසාදිතයන් 112737ක් හඳුනාගෙන තිබෙනවා. ඔක්තෝබර් 14 වෙනිදා වන විට කුවේට් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 672ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 104508ක් වෙනවා. කෙසේ වෙතත් කුවේට් රාජ්‍යය තුල මරණ ප්‍රතිශතය 0.5ක් තරම් ඉතාමත්ම අඩු අගයක් ගැනීම විශේෂත්වයක් වෙනවා. ඉතාලියේ මාගේ 0.13ක් තරම් ඉතාමත්ම ඉහළ අගයක් වෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් සතුටුදායක පුවතක් වාර්තා වෙනවා. ලෝකයේ හොඳම ගුවන් සේවා 10 අතුරින් 6 වෙනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලැබී තිබෙනවා. එම තෝරා ගැනීම සිදු කරන්න ප්‍රධාන වශයෙන්ම සලකා බලල් තියෙන්නේ සුහදශීලී සේවාව, රසවත් ආහාර පාන සහ සුව පහසුව. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉදිරියටත් ඒ ස්ථානය රැකගනී කියලා. විදේශගත ඔබට සහ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින අයට වැදගත් නිවුස් නිරන්තරයෙන්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනාටම.